සිටි නේ චාර් කෝප් ශ්‍රී ලංකා YouTube channel එක සමගයි. යම්කිසි පුද්ගලයෙකු වේවා ආයතනයක් වේවා රටක් වේවා මේ සියලු දෙනාටම දැක්මක් තිබිය යුතුයි. මන්ද අනාගතයේදී අපි ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ස්ථානය මෙම දැක්ම තුළින් විස්තර කරන නිසා. ශ්‍රී ලංකාව ගත්තාම ආසියාවේ ආචාර්ය නැත්නම් වොන්ඩෝ පේෂියා යන පුළුල් දැක්ම යටතේ සංවර්ධනය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයතනයක් ගත්තාම මෙම දැක්ම ඉතාම වැදගත් වෙනවා. මොකද ඔවුන් අනාගතයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙනා වූ ස්ථානය මෙම දැක්ම තුළින් විස්තර කරනු ලබන නිසා දැක්ම ළඟා කර ගැනීමට කරන්නා වූ සියලුම ක්‍රියාමාර්ග මෙහෙවර තුළින් විස්තර කරනු ලබනවා. ඒ වගේම දැක්ම සහ මෙහෙවර ඉටු කර ගැනීම සඳහා අපි පරමාර්ථ සහ අරමුණු පිහිටුවා ගන්න ලබනවා. ඉතින් ඔබට පැහැදිලි වෙනවා රට කොහොම වේවා ආයතන කොහොම වේවා දියුණුව ළඟා කර ගැනීමට නම් අපි දැක්මක් ගොඩ නගා ගත යුතුයි. ඒ වගේම ඉන්පසුව මෙහෙවර අරමුණු හා පරමාර්ථ ගොඩ නගා ගත යුතුයි. ආයතනයක සැලසුම් කරනේදී පවා මෙම දැක්ම මෙහෙවර සහ අරමුණු පරමාර්ථ ඉතාම වැදගත් වෙනවා. එම නිසා අද මෙම වීඩියෝ තුළින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවිධානයක දැක්ම මෙහෙවර අරමුණු හා පරමාර්ථ ගැන. යම් කිසි ආයතනයකට නිශ්චිත වූ දැක්මක් මෙහෙවරක් පවතී නම් එම ආයතනය සංවර්ධනය වෙත ළඟා වීමට වැඩි ඉඩක් පවතිනවා. එබැවින් අපි පළමුවෙන්ම දැක්ම සහ මෙහෙවර යන කුමක්ද යන්න පිළිබඳව හඳුනා ගනිමු. ආයතනයක දැක්ම තුළින් එම ආයතනය ළඟා වීමට බලාපොරොත්තු වෙනා වූ තත්ත්වය පිළිබඳව විස්තර කරනු ලබනවා. ඒ වගේම මෙහෙවර තුළින් එම දැක්ම ළඟා කර ගැනීම සඳහා සිදු කරන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කරනු ලබනවා. යම්කිසි සංවිධානයක් අවසානයේ අනාගතයේ කුමන තත්ත්වයකට පත්වීමට අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳව දැක්ම තුළින් අවධානය යොමු කරනු ලබනවා. ඒ වගේම එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානයක් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මෙහෙවර තුළින් අවධානය යොමු කරනු ලබනවා. අපි උදාහරණයක් වශයෙන් යම්කිසි ආයතනයකට වෙළඳපොළ තුළ අංක එක බවට පත්වීම නැත්නම් මාකට් ලීඩර් බවට පත්වීමේ දැක්මක් පවතී යයි සිතමු. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්නම් ළඟා කර ගැනීම සඳහා මෙහෙවර තුළ අපි ක්‍රියාමාර්ග සඳහන් කළ යුතුයි. එනම් එම ආයතනය අනිවාර්යයෙන්ම කාර්යක්ෂමතාවය සහ සඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා අපි ක්‍රියාකාරකම් ඇතුළත් කළ යුතුයි. ඒ වගේම සේවක තෘප්තිය හා අභිප්‍රේරණය පිළිබඳව ක්‍රියාමාර්ග සඳහන් කළ යුතුයි. ඒ වගේම ආයතනයේ ඵලදායිතාවය ඇති කර ගැනීම සඳහා සුදුසු වූ ක්‍රියාමාර්ග ඇතුළත් කළ යුතුයි. එනම් මෙම වෙළඳපොළේ අංක එක බවට පත්වීම සඳහා අපි සිදු කරන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහෙවර තුළින් විස්තර කළ යුතුයි. දැක්ම සහ මෙහෙවර පිළිබඳව සාකච්ඡා කිරීමේදී දැක්ම හා මෙහෙවර තුළ යම් ප්‍රධාන වෙනස්කම් කීපයක්ද අපට හඳුනා ගන්න පුළුවන්. දැක්ම මගින් යම් ආයතනයක් විසින් අනාගතයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ තත්ත්වය අර්ථ දැක්වීමක් සිදු කරනු ලබයි. නමුත් මෙහෙවර මගින් එම දැක්ම ඉටු කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව විස්තර කරයි. එමෙන්ම දැක්ම මගින් සංවිධානයක අනාගත අභිලාෂයන් විස්තර කරන අතර මෙහෙවර මගින් සංවිධානයක අරමුණු අර්ථ දැක්වනු ලබයි. වෙනත් වචන වලින් කිවහොත් දැක්ම මගින් සංවිධානයක ඉටු කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වය නිර්වචනය කරන අතර මෙහෙවර මගින් දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අනුකම්පණය කරනු ලබන ක්‍රියාමාර්ග විස්තර කරනු ලබයි. දැක්ම හා මෙහෙවර ස්ථාපිත කර ගැනීමෙන් පසුව අපට අරමුණු හා පරමාර්ථ පිහිටුවා ගත හැකිය. දැක්ම සහ මෙහෙවර යන කුමක්ද පිළිබඳව ඔබට දැන් යම් අදහසක් පවතිනවා. මෙය තවත් අවබෝධ කර ගැනීම සඳහා අපි උදාහරණයක් මගින් දැක්ම සහ මෙහෙවර පිළිබඳව සාකච්ඡා කරමු. එෙහිදී සමූපකාර ශේෂ්ත්‍රය තුළ දක්නට ලැබෙන ප්‍රධාන එක් රාජ්‍ය ආයතනයක් ලෙස සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව උදාහරණයට ගනිමු. එහි දැක්ම නැතිනම් දර්ශනීය වන්නේ
ජනතා විවසායක් ලෙස තිරසාර සංවර්ධනයට සමූපකාරය යන්නයි. මෙම දැක්ම ඉටු කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් මෙහෙවරද ගොඩනගා ඇත. ශ්‍රී ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින් සමූපකාර සමිතිවල යහපාලනය ගොඩගැනීම සඳහා පුළුල් ලෙස මැදිහත් වීම දෙපාර්තමේන්තුවේ මෙහෙවර ලෙස දක්වා ඇත. ආයතනයක දැක්ම හා මෙහෙවර සකස් කර ගැනීමෙන් පසුව අපට පරමාර්ථ පිහිටුවා ගත හැක. සංවිධානයක දිගු කාලීන වශයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක පරමාර්ථ නමින් හැඳින්විය හැක. පරමාර්ථ සාමාන්‍යයෙන් පුළුල්ය. උදාහරණ වශයෙන් සංවිධානයක ලාභය උපරිම කර ගැනීම, උසස් භාණ්ඩ නිපදවීම, උසස් පාරිභෝගික සේවාවක් සැපයීම, වෙළඳපොළ තුළ අඛණ්ඩව රැඳී සිටීම, තරඟකාරීත්වයට මුහුණ දීම, සේවක සුභසාධනය හා සමාජ සුභසාධනය සිදු කිරීම, සේවාදායකින් ආයතනය සමග රඳවා තබා ගැනීම ආදී ආයතනයක් සඳහා ගොඩනගා ගත හැකි පරමාර්ථ ලෙස හැඳින්විය හැක. පරමාර්ථයක් නම් මේ ස්මාර්ට් විය යුතුයයි පිළිගැනීමක් ඇත. එයින් කියවෙන්නේ පරමාර්ථකය දැකිය හැකි ලක්ෂණ පිළිබඳවයි. එනම් පරමාර්ථයක් නම් එය නිශ්චිත විය යුතුයි, මැනිය හැකි විය යුතුයි, ළඟා කර ගැනීමට හැකි විය යුතුයි, යථාර්ථවාදී විය යුතුයි, පරමාර්ථය ඉටු කර ගැනීමට කාල රාමුවක් තිබිය යුතුයි. දැන් අපි පරමාර්ථවල පවතින ලක්ෂණ පිළිබඳව උදාහරණයක් ආශ්‍රයෙන් සාකච්ඡා කරමු. යම් ආයතනයකට ගුණාත්මකව පාරිභෝගික සේවාවක් ලබා දීම සඳහා පරමාර්ථයක් පවතින්නේ යැයි සිතමු. එහිදී එම පරමාර්ථය නිශ්චිත විය යුතුය. ආයතනය මගින් සේවාවන් ලබා දෙන්නේ කාහටද, කුමන වේලාවන්ටද යන්න ආදිය පිළිබඳව තීරණය කර තිබිය යුතුය. එසේම කොපමණ පාරිභෝගිකයන් සංඛ්‍යාවකට අපි පැයකට දිනකට සේවාවන් ලබා දෙන්නේද යන්න පිළිබඳව හඳුනාගත යුතුය. පාරිභෝගිකයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා යෝජනා පෙට්ටි තැබීම හා කෙටි ප්‍රශ්නාවලි ලබා දීම ආදිය සිදු කළ හැකිය. එලෙසම මෙම පරමාර්ථය යථාර්ථයක් කර ගැනීමට හා ළඟා කර ගැනීම සඳහා නිලධාරීන්ට පුහුණු වැඩසටහන් සඳහා යොමු කළ යුතුය. කාලනාමුව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා සැපයීම සඳහා සෑම වේලාවකම සූදානමින් සිටිය යුතුය. උදාහරණයක් ලෙස බැංකු ශ්‍රේෂ්ඨය ගත් විට ඒවා දින 365ම සහ පැය 24 තුළම විවෘතව පැවතීම දැක්විය හැක. ආයතනයක් සඳහා පරමාර්ථයන් පිහිටුවා ගැනීමෙන් පසුව අරමුණු පිළිබඳව අවධානය යොමු කළ හැකිය. සංවිධානයක පරමාර්ථ සපුරා ගැනීම සඳහා කෙටි කාලීනව ළඟා කරගත හැකි නිශ්චිත ඉලක්කයන් අරමුණු ලෙස හැඳින්විය හැක. අරමුණු යනු යම් සැලැස්මක් සපුරා ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක හෝ මැනිය හැකි ප්‍රතිඵල පිළිබඳ සවිස්තර ප්‍රකාශයකි. අරමුණු කිහිපයක එකතුවක් තුළින් පරමාර්ථයක් බිහිවේ. මෙලෙස ආයතනයක පවතින අරමුණු පිළිබඳව තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොඩනගාගෙන තිබෙන අරමුණු පිළිබඳ අපි අවධානය යොමු කරමු. එහිදී දෙපාර්තමේන්තුව මගින් අරමුණු සහ කාර්යභාරය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කොට ඇත. එනම් රජය සහ සම්පකාර ව්‍යාපාරය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම, සම්පකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීම, සම්පකාර සමිති සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම, සම්පකාර සමිති සංගම් සමූපකාර ප්‍රතිපත්ති අනුව මෙහෙයවීම, සම්පකාර සේවයට සම්බන්ධ වෙනත් බාහිර පුද්ගලයන් ආයතන අතර සම්බන්ධීකරණය, කලින් කලට රජය මගින් දියත් කරනු ලබන සංවර්ධන කටයුතු වලට සහාය වීම වැනි අරමුණු හා කාර්යභාරය දෙපාර්තමේන්තුව විසින් ඉටු කිරීමට බලාපොරොත්තු වේ. අපි මේ වනවිට ආයතනක දැක්ම, මෙහෙවර, පරමාර්ථ හා අරමුණු පිළිබඳව සාකච්ඡා කොට ඇත.
දැන් අප සම්ප්‍රකාර සමිතියක් සඳහා ගොඩනගාගත හැකි දැක්ම මෙහෙවර පරමාර්ථ හා අරමුණු පිළිබඳව උදාහරණයක් ආශ්‍රයෙන් තවදුරටත් සාකච්ඡා කරමු. සම්ප්‍රකාර සමිතියක් සඳහා ගොඩනගාගත හැකි දැක්මක් ලෙස ලාභදායී හා තිරසාර සම්ප්‍රකාරයක් මගින් පෝසත් සහ සමෘද්ධිමත් සමාජිකත්වයක් බිහි කිරීම යන්න දැක්විය හැක. සමිතිය ලාභදායී තත්වයට පත් කර ගැනීමත් එය පවත්වාගෙන යාමත් සමාජිකයන් සමෘද්ධිමත් කිරීමත් පිළිබඳව දැක්මක් මෙම සම්ප්‍රකාරයේ සමිතියට පවතී. එම දැක්ම ළඟා කර ගැනීම සඳහා සිදු කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් මෙහෙවර නිර්මාණය වේ. මෙම සමිතියේ මෙහෙවර ලෙස සුරක්ෂිත ඉතිරි කිරීමේ තැන්පතු සේවා මෙන්ම දැරිය හැකි සහ පාසුවෙන් ප්‍රවේශය විය හැකි ණය පාසුකම් සැපයීම තුලින් ප්‍රජාවේ ඉතිරි කිරීම සහ ණය සේවා අවශ්‍යතා සපුරාලීම දැක්විය හැක. මේ ආකාරයෙන් සම්ප්‍රකාර සමිතියක මෙහෙවර ගොඩනැගීමේදී මෙහෙවර ප්‍රකාශය තුළ අන්තර්ගත කළ යුතු කරුණු කිහිපයක් පවතී. මෙහෙවර ප්‍රකාශයේ යනු සම්ප්‍රකාර සමිතිය මගින් පිටෝන ලද අරමුණ හෝ අරමුණු සම්ප්‍රකාර සමිතිය ගමන් කිරීමට අදහස් කරන දිශාව සහ එය සේවය කිරීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් පිළිබඳව දැක්වෙන කෙටි ප්‍රකාශයකි. එය පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරයි. සම්ප්‍රකාර සමිතිය විසින් සිදු කරන ව්‍යාපාරය කුමක්ද? සම්ප්‍රකාර සමිතිය විසින් සිදු කිරීමට අවශ්‍ය ව්‍යාපාරය කුමක්ද? සම්ප්‍රකාර සමිතිය අත්පත් කර ගැනීමට අදහස් කරන්නේ කුමක්ද? සම්ප්‍රකාර සමිතියේ සේවාදායකින් සහ පාර්ශවකරුවන් කවුද? යන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මෙහෙවර තුලින් උත්සාහ කරයි. එලෙසම මෙම දැක්ම හා මෙහෙවර යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා පරමාර්ථ හා අරමුණු නිර්මාණය කරගෙන පවතී. සමිතියේ පවතින පරමාර්ථයන් පරමාර්ථ නැතිනම් ඉලක්ක ප්‍රකාශය තුළ අන්තර්ගත වේ. මෙම සමිතිය සඳහා ගොඩනගාගෙන ඇති පරමාර්ථය වන්නේ ඉදිරි වසර 6 තුළ මනා ආයෝජන කලඹක් පවත්වා ගනිමින් සමාජිකයන්ට ඉතිරි කිරීම හා ණය සේවා උපරිම කිරීම යන්නයි. එම පරමාර්ථය සපුරා ගැනීම සඳහා පහත ආකාරයේ අරමුණු මෙම සමිතියට පිටුවා ගත හැක. ඉදිරි වසර 5 තුළ ඉතිරිම් වසරකට 120කින් වැඩි කිරීම. වසර අවසාන වෙන විට සමාජිකයන්ට ණය සේවා 120කින් වැඩි කිරීම. ආදායම සහ සුද්ධ ලාභය වසරකට 115කින් වැඩි කිරීම. ලබන වසර අවසන් වන විට සමාජික සංඛ්‍යාව 80 සිට 200 දක්වා වැඩි කිරීම. ඉදිරි වසර 5 තුළ ඉතුරුම් තැන්පත් 100-200කින් වැඩි කිරීම. දල ආදායම වසර 7කින් 100-155කින් සහ සුද්ධ ආදායම 100-215කින් වැඩි කිරීම ආදිය අරමුණු වශයෙන් සම්ප්‍රකාර සමිතියට පිටුවා ගත හැකිය. අද දින අප HR Corp ශ්‍රී ලංකා YouTube channel මගින් සාකච්ඡා කරනු ලැබුවේ ආයතනික දැක්ම මෙහෙවර අරමුණු හා පරමාර්ථ පිළිබඳවයි. ඉතින් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙම වීඩියෝ යම් සහයෝගයක් සැපයූ බවට මා විශ්වාස කරනවා. සමූපකාරිකයන්ගේ විභාග ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මෙවැනි වූ තවත් වීඩියෝ නිර්මාණය කිරීමට මා බලාපොරොත්තු වෙමින් සිටිනවා. එම නිසා HR Corp ශ්‍රී ලංකා YouTube channel එක subscribe කොට තබා ගැනීමට මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි වූ තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔබට ජය වේවා.